අපි කතා කරන්න යන්නේ ඔයාලට වැදගත් මාතෘකාවක්. ඒ තමයි Zoom app එක. Zoom app එක පාවිච්චි කරන්නේ online meetings පවත්වන්න. උගල දන්නවා මේ දවස්වල කොරෝනා වදුරු නිසා රැස්වීම පැවැත්වීම ඉතාමත් අපහසු කාර්යයක් වෙලා තියෙනවා. ඒකට හොඳම විසඳුමක් ලෙස අපිට පුළුවන් මේ Zoom app එක හරහා ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා තැන් තැන් වල විසිරී පවතින පුද්ගලයන් එකතු කරගෙන online meetings පවත්වන්න. අපි බලමු කොහොමද Android smartphone එකට මේ Zoom app එක install කරන්න කියලා. අපි දාන Play Store එක හරහා අපිට පුළුවන් මේක install කරගන්න. Play Store එකෙන් app එකක් install කරද්දී ඔයගොල්ලෝ දන්නවා අපිට Gmail account එකක් තිබීම අවශ්‍යයි. එතකොට අපි මේ Play Store එකට ගිහිල්ලා ඒකේ search එකේ Zoom කියලා type කරනවා. Zoom කියලා type කරලා අපි search කරනකොට එන පළවෙනි search result එකේ තියෙනවා Zoom cloud meeting කියලා. ඒක අපි මුලින්ම install කරගමු. ඒකට ටික වෙලාවක් යනවා. දැන් ඔයාලට පේනවා මේකේ Zoom install වෙනවා. අපිට පුළුවන් මෙතනින්ම Zoom open කරගන්න. එහෙම නැත්නම් අපේ phone එකේ home එකට ගිහිල්ලා Zoom එක අපිට open කරගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් Zoom install වෙලා තියෙන්නේ. අපි දැන් ඒ Zoom එක click කරලා open කරගන්න. Zoom එක open කරාම ඔයාලට මේ එන interface එක තමයි ප්‍රධාන interface එක. අපි තවම Zoom එකට log වෙලා නැහැ. අපිට පුළුවන් sign in හෝ sign up පාවිච්චි කරලා Zoom එකට log වෙන්න. එතකොට අපිට email account එකක් තියෙනවා නම් sign in යන්න පුළුවන්. email account එකක් නැත්නම් sign up වලින් ඉස්සරහට යන්න පුළුවන්. අපි දන්නවා අපි කාට Gmail account එකක් තියෙන නිසා ඒක ප්‍රමාණවත් මේ Zoom app එක Zoom account එකක් හදාගන්න. හින්ද අපි sign in click කරලා ඉදිරියට යනවා. එතකොට sign in click කරලා අපිට පුළුවන් Google කියන එක click කරන්න. Google කියන එක click කරාට පස්සේ අපිට පුළුවන් අපේ තියෙන Gmail account එක පාවිච්චි කරලා ඉදිරියට යන්න. එතකොට ඔයාලට දැන් පේනවා අපේ smartphone එකේ දැන්ට log වෙලා ඉන්න Gmail accounts ටික. ඔයාලට එතනින් යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් use another account කියන එක ගිහිල්ලා වෙනත් Gmail account එකක් Zoom account එක විදියට add කරන්න. අපි දැන් use another account කියන එක click කරලා ඉදිරියට යමු. එතකොට එතන තියෙනවා add account කියලා click කරන්න. ඒකෙදි අපිට පුළුවන් අපේ Gmail account එක අලුත් account එක add කරන්න. ඒකේ username එක ගහන්න Gmail account එකේ. ඊට පස්සේ next step එකට යන්න. ඊට පස්සේ password එක type කරන්න. ඊට පස්සේ next click කරන්න. ඊට පස්සේ automatically Zoom account එකක් සෑදීම තමයි දැන් සිද්ධ වෙන්නේ. දැන් අපිට අලුත් Gmail account එක add වෙලා තියෙනවා. අපි ඒක click කරලා ඉදිරියට යනවා. click කරාට පස්සේ Zoom app එක අපි launch කරගන්න ඕනේ. ඒතර එතන තියෙනවා launch Zoom කියලා. අපි ඒක click කරලා ඉදිරියට යනවා. දැන් load වෙන්නේ Zoom app එක. මේ තමයි main interface එක Zoom එකේ තියෙන. එතකොට අපිට පේනවා අපි දැන් Zoom account එකක් හදාගත්ත. ඒ account එකේ නම අපිට පෙන්නුම් කරනවා. එතකොට අපිට තව පෙන්නුම් කරනවා panels දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි panel එකේ තියෙනවා අපිට පුළුවන් meeting එකක් arrange කරන්න. start meeting ගිහිල්ලා අපිට පුළුවන් join meeting ගිහිල්ලා වෙනත් meeting එකකට join වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් meeting එකක් schedule කරගන්න. schedule meeting ගිහිල්ලා. එහෙමත් නැත්නම්
අපිට පුළුවන් ෂෙයා ස්ක්‍රීන් ගිහිල්ලා අපේ ස්ක්‍රීන් එක වෙනත් කෙනෙකුට බලන්න ෂෙයා කරගන්නත් පුළුවන්. දැන් මේකේ පහළ පැනල් එකේ තියෙනවා අපි දැනටමත් ගිහිල්ලා තියෙන්නේ meeting and chat කියන එකට. අපිට වඩාත්ම පහසු ක්‍රමය meeting එකක් පවත්වන්න මේ meetings කියන tab එකට තමයි අපි යන්න ඕන. අපි දැන් meetings කියන එකට යනවා. meetings කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ අපේ personal meeting ID කියලා අංකයක් තියෙනවා. එතකොට ඒ අංකේ තමයි දිගටම meetings වල ඔයා arrange කරන meetings වලට බලපෑවෙන අංකය. එතකොට අපි බලමු අපේ meeting එකට අදාළව අපිට පුළුවන් එතන තියෙනවා edit කියලා button එකක්. ඒ edit කියන button එක click කරලා ඔයාලට පුළුවන් ඒ meeting එකට අදාළ settings ටිකක් වෙනස් කරගන්න. එතකොට meeting එකට ID එකක් තියෙනා වගේම meeting එකට password එකකුත් තියෙනවා. මේ password එක ඔයාලට පුළුවන් ඕනනම් change කරගන්න. තව තව settings කීපයක් මේකේ අන්තර්ගතයි. ඔයාලට පුළුවන් මේ settings ටික වෙනස් කරන්න. අපි දැන් default settings තියාගෙනම ඉදිරියට යනවා. එතකොට දැන් අපි කොහොමද බලමු අපිට අදාළ අයව join කරගන්නේ. එතකොට join කරන්න ගියාට පස්සේ ඇත්තටම මේකෙදි වෙන්නේ අපි link එකක් අනික් පාර්ශව වලට යවන එක තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට මේ අදාළ පාර්ශව link එක click කළා meeting එකට join වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ link එක යවන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි Gmail, එහෙම නැත්නම් Messenger, එහෙම නැත්නම් SMS එකක්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ link එක click කළා WhatsApp, Viber වගේ social media groups වලට ගිහිල්ලා ඒවා එතන පේස් කරගන්න. දැන් මම කරන්නේ Viber group එකකට කොහොමද මේ link එක පේස් කරන්න කියලා පෙන්නන්න. මම Viber ගියා. Viber ගිහිල්ලා ඒ අදාළ person ට හරි group එකට හරි මේ link එක copy කරගත්ත එක මෙතන පේස් කරනවා. පේස් කරාට පස්සේ ඔයාලට send කරනවා. send කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ host ගේ නම සහ link එක, ඒ වගේම meeting ID සහ password එක ඔයාලට display වේ. එතන අපි බලමු දැන් මේක client කොහොමද පෙන්වන්නේ කියලා. දැන් client ගේ phone එකේ Viber open කරගත්තට පස්සේ Viber message එක ඇවිල්ලා තියෙනවා. එයාට පුළුවන් ඒක click කරලා Zoom එක meeting එකට join වෙන්න. එතකොට client ගේ phone එකේ තියෙන්න ඕන Zoom app එක. Zoom map එක install කිරීම පමණක් ප්‍රමාණවත්. ඒකට login වීම sign in වීම අත්‍යවශ්‍ය නැහැ. අපි මේකට click කරලා ඉස්සරහට යනකොට host ඒ අතරතුරේදී meeting එක start කරනවා. host meeting එක start කරනකොට අපිට එනවා meeting එකට join වෙන්න නම සඳහන් කරන්න කියලා. ඒකටත් continue කියලා press කරගෙන අපි ඉදිරියට යනවා. එතකොට host phone එකට එකවර message එකක් වෙනවා මේ අදාළ client admit කරගන්නද කියලා. එතකොට අපි admit කියන එක click කරාට පස්සේ තමයි මේ අදාළ client අපේ meeting එකට join වෙන්නේ. එහෙම නැත්නම් එයා waiting room එක රඳවල තියාගන්නව. meeting එකට join වෙන්නේ නැහැ. දැන් client host phone එකට join වෙලා ඉන්නේ. දැන් බලන්න ඔයාලට මෙතන host phone එකේ participant කියලා button එකක් තියෙනවා. ඒක click කරාම පුළුවන් meeting එකට දැන්ට join වෙලා තියෙන participant ලගේ ලයිස්තුව පෙන්වුම් කරනවා. ඒතර අපිට පුළුවන් ඒකට ගිහිල්ලා එක එක participant ලගේ mic on කරලා තියෙන්නේ, video on කරලා තියෙන්නේ. අපිට පුළුවන් ඔවුන් එක එක්කෙනාගේ video audio off කරන්න. ඒ මොකද අපි දන්නවා video on කරලා තිබුණොත් වැඩිපුර data ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේම audio on කරලා තිබුණොත් එයාලගේ sound නුත් අපිට ඇහෙනවා. එතකොට අපේ meeting එක successfully සිද්ධ කරගන්න හැකියාව නැති වෙනවා. අපිට පුළුවන් අපේ meeting එකේදී අපේ live යන video එකට අමතරව අපිට අවශ්‍ය වෙන document එකක්, ඒ වගේම PD මේ PowerPoint presentation එකක්, එහෙම නැත්නම් පින්තූරයක් වගේ දෙයක් share කරන්න. ඒක කරන්න පුළුවන්
එතන තියෙනවා ෂෙයා කියලා බටන් එකක්. ඒ බටන් එක ක්ලික් කරලා ඒක තියෙනවා එක එක ක්‍රම වලින් අපිට පුළුවන් අපේ PowerPoint presentation එක හෝ PDF presentation එක ස්ක්‍රීන් එකට ෂෙයා කරන්න. එතකොට පාර්ටිසිපල්ලන්ට ඒ ෂෙයා කරපු ස්ක්‍රීන් එක ඒ විදිහට ඩිස්ප්ලේ වෙනවා. දකුණු පස ඉහළ කෙළවරේ ඔයාලට පේන්න තියෙනවා N කියලා බටන් එකක්. ඒ N කියන බටන් එකෙන් කරන්නේ අපිට ඕනම වෙලාවක මේ meeting එක end කරන්න පුළුවන්. අපි client phone එක ගත්තනම් ඒ තැනම තියෙනවා leave කියලා බටන් එකක්. ඒ leave කියන බටන් එකෙන් පුළුවන් ඔයාට ඕනම වෙලාවක meeting එකෙන් අයින් වෙලා යන්න. අපි බලමු දැන් කොහොමද meeting එකක් schedule කරගන්නේ කියලා. දැන් අපි කලින් කරේ එවෙලේ meeting එක arrange කරා, අනිත් අයට පණිවිඩේ දුන්නා, ඒ අය log වුණා, meeting එක successfully කරගෙන ගියා. ඊට වඩා පහසු ක්‍රමයක් තියෙනවා. අපිට හෙට හෝ ඉදිරි දිනක meeting එක තියෙනවා නම් අපිට අද වුණත් පුළුවන් ඒ meeting එක schedule කරන්න. හෙට මෙන්න මේ වෙලාවට මේ meeting එක තියෙනවා කියලා ඒකත් සඳහන් කරගෙනම අපි link එක යවනවා. එතකොට ඒ අදාළ වේලාවට ඒ link එක ක්ලික් කරලා ක්ලයන්ට්ස්ට meeting එකට join වෙන්න පුළුවන්. ඒ විදිහට meeting එකක් arrange කරන එක තමයි වඩාත්ම successful ක්‍රමය. එහෙම නැති වුණොත් අපිට meeting එක link එක යවද්දී වේලාව සඳහන් කිරීම අවශ්‍ය කාරණයක් වෙනවා. එතකොට මේක කරන්නේ ඉන්ටර්ෆේස් එකේ තියෙනවා schedule meeting කියලා තැනක්. ඒ schedule meeting ක්ලික් කරාම අපිට පුළුවන් meeting එකට topic එකක් දෙන්න. ඊට අමතරව අපිට පුළුවන් පැවැත්වෙන දිනය, වේලාව සහ duration එක ලබා දෙන්න. අපි දන්නවා මේක අපි free version එකක් නිසා අපිට මිනිත්තු 40කට වඩා මේක කරගෙන යෑම අපහසු වෙනවා. සහ පාටිසිපන් ලගාන 100කට සීමා කරන්න සිද්ධ වෙනවා. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම තමයි අපිට මේකේ තව ටයිම් සෝන් එක ශ්‍රී ලංකා කියලා දෙන්න පුළුවන්. ඒ ආකාරයට අපි ෂෙඩියුල් මීටින් එකේ සෙටින්ග්ස් වෙනස් කරගෙන යනවා. අපිට පුළුවන් මීටින් පාස්වර්ඩ් එක පවා වෙනස් කරන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් ඒකේ තියෙනවා ඇඩ්වාන්ස් ඔප්ෂන් කියලා තැනක්. ඒ ඇඩ්වාන්ස් ඔප්ෂන් ගියාට පස්සේ ඒකේ තියෙනවා enable waiting room කියලා. ඒක මම disable කරා. ඒක මම disable කරේ හේතුවක් ඇතුව. ඒකෙන් වෙන්නේ උගල දන්න කලින් එකේදී හැම වෙලේම client host join වෙනකොට admit කියලා message එකක් අහනවා. ඒතර අපි meeting එක පටන් අරගෙන තියෙනකොට මොකද වෙන්නේ? ඒක meeting එකට disturbance එකක් වෙනවා. ඒතර ඒක වළක්වන්න automatically ඒ host ඒ client meeting එකට automatically join වීමක් සිද්ධ වෙනවා. අර waiting room කියන එක disable කරාම මං ඒ විදිහට setting එක හදලා ඒ විදිහට මම setting එක හදලා ඉදිරියට යනවා. එතකොට අපෙන් අහනවා invitees ලා add කරන්නේ කොහොමද කියලා. මං එතන වෙනත් ස්ථානයක click කිරීම මගින් ඒ message එක නැතුව යනවා. එතන තියෙනවා add invitees කියලා link එකක්. ඒක click කරාම Gmail විතරක් නෙමෙයි අපිට අර කලින් කරපු විදියටම Messenger, message ඒ වගේම link එක click කළා වෙනත් WhatsApp Viber group වලට පවා link එක copy paste කළා දෙන්න පුළුවන්. ඒතර අර විදියට මට පුළුවන් මම Viber ගියා අදාළ group එකට ගිහිල්ලා හෝ person ගේ ළඟ message එකක් විදියට Viber message එකක් විදියට එතෙන්ට ගිහලා මම paste කරා. paste කරාම දැන් ඔයාලට පේන්න තියෙනවා ඒකේ කරන කෙනාගේ නම සහ
මම මීට් එකට ටොපික් එකක් දැම යුනිට් 5 කියලා ඒ වගේම වෙලාව සහ දිනේ සහ වේලාව කියන ටිකටත් අමතරව ලින්ක් එකත් සමග එතන ඩිස්ප්ලේ වෙනවා. එතකොට අපිට පුළුවන් ක්ලයන්ට් ඒ මැසේජ් එක ගියාට පස්සේ ක්ලයන්ට් ඒ අදාළ වේලාවට ඒ මීටින් එකට අදාළ දිනේදී ජොයින් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒතොර එහෙම කරාම අපිට මීටින් එකක් වඩාත් සක්සස්ෆුල් විදියට කිරීමේ පහසුකම මේ සූම් හරහා ලබා දීලා තියෙනවා. ඇත්තටම මේ සූම් කියන්නේ ඕනෑම කෙනෙකුට මීටින් එකක් ඇරේන්ජ් කිරීම සඳහා ඩිවලොප් කරලා තියෙන ඇප් එකක්. මේක ඩෙස්ක්ටොප් වර්ෂන් එකකුත් තියෙනවා. ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ මීට වඩා ෆීචර්ස් ගොඩක් වැඩි. ඕනනම් අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් අපි මේ කරන මීටින් එක. නමුත් මොබයිල් වර්ෂන් එකේ අපිට රෙකෝඩ් ෆන්ක්ෂන් එක දීලා තිබුණාට ඒක ඇත්තටම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ෂෝට් වීඩියෝ එක නැරඹුවට ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. අපි නැවත මේ වගේම වීඩියෝ එකකින් හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.